අයි අද ඔයාලගේ පාඩම වෙන්නේ සමීකරණ. එතකොට ඔයගොල්ලෝ අද මේකේ නෝට් එක හදා ගන්නත් ඕනේ, මේ ගණන් ටික බෝ ලියන්නත් ඕනේ, ඊළඟට ඔයගොල්ලන්ට දෙන ගණන් හදන්නත් ඕනේ. සමීකරණ කොහොමද ඔයගොල්ලෝ සමීකරණයක් අඳුරගන්නේ? ඔව්, සමාන ලකුණක් තියෙනවා නම් ඒක සමාන ලකුණක් තිබේ නම් ඇත්නම් සමීකරණයක් අඳුර ගන්න පුළුවන්. අපිට සමීකරණ ඕලෙවල් වෙනකොට වර්ග තුනක් ඉගෙන ගන්න තියෙනවා. එකක් තමයි මොකද්ද වර්ග තුනෙන් පළවෙනි එක තමයි සරල සමීකරණ. සරල සමීකරණ අනිත් එක මොකක්ද? අනිත් එක තමයි සමගාමී සමීකරණ. ඊළඟ එක තමයි වර්ගජ සමීකරණ. මොනවාද මේ සරල සමීකරණ කියලා කියන්නේ? හරි ලේසියි අඳුරගන්න සරල සමීකරණයක්. නොදන්නා පද එකක් පමණයි. බලමු කොහොමද සරල සමීකරණයක් අඳුරගන්නේ කියලා. සරල සමීකරණයක විශේෂත්වය තමයි නොදන්නා පද එකයි තියෙන්නේ. සමගාමී විශේෂත්වය තමයි නොදන්නා පද දෙකක් හෝ වැඩි ගණනක් තියෙනවා. දැන් හරි ඒ ප්‍රශ්නේ. අපි මේක ගැන දැනට කතා කරන්නේ. මේක අපිට තියෙන්නේ 10 11 ශ්‍රේණි වල. අපිට තියෙන්නේ මේ දෙක විතරයි. අපි බලමුකෝ සරල සමීකරණයක් මොන වගේද කියලා. ඔන්න බලන්න. මෙන්න මේ සමීකරණය බලන්න. පොඩ්ඩක්. හරි මේ සමීකරණය බලමු. x ධන 3 = 5. නොදන්නා පද එකයි තියෙන්නේ. උදාහරණ පුළුවන් ඔයගලන්ට දාගන්න. 2m - 3 = 4m + 6. දැන් දෙපැත්තෙම තිබ්බත් එක නොදන්නා පදයක් විතරයි, m විතරයි. y - 3 වාරයක් y - 2 = 4y. හැමතැනම දැන් මෙතන තියෙනවා y පද විතරයි. අන්න ඒ වගේ සමීකරණවලට අපි කියනවා සරල සමීකරණ කියලා. හරි. සරල සමීකරණ ඉගෙන ගන්නකොට අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕනේ ගණිත කර්ම පිළිබඳව. එහෙනම් ඔයගොල්ලන්ට පුළුවන් මේකත් ලියා ගන්න. මොනවද ඔයගොල්ලෝ දන්න ගණිත කර්ම? ගණිත කර්ම. අපි මෙතන මූලික ගණිත කර්ම කතා කරනවා. පළවෙනි එක තමයි එකතු කිරීම. ඊළඟට අපිට පුළුවන් අඩු කිරීම. ඊළඟට ගුණ කිරීම. ඊළඟට අපිට පුළුවන් බෙදීම. අපි ගණිත කර්ම ඉගෙන ගත්තාම ඊළඟට අපි ඉගෙන ගන්න ඕනේ ප්‍රතිලෝම ගණිත කර්ම කියලා කතාවක්. ප්‍රතිලෝම ගණිත කර්ම. මොනවද මේ ප්‍රතිලෝම ගණිත කර්ම කියන්නේ? හරි, අපි බලමු. ප්‍රතිලෝම ගණිත කර්ම කියලා කියන්නේ දැන් එකතු කරොත් ඔගලන්ට ප්‍රතිලෝම ක්‍රියාවන් අපි චුට්ටක් හිතමු. මොනවද අපි දන්න ප්‍රතිලෝම ක්‍රියාවන්? අපි හුස්ම ඉහළට ගත්තොත් හුස්ම පහළ දැමීම වගේ එකක් ප්‍රතිලෝම ක්‍රියාවක්. වාහනයක් ඉදිරියට පැදගෙන යෑම, වාහනයක් පසුපසට ගෙන යෑම. අන්න ඒ වගේ ක්‍රියාවට අදාළව ප්‍රතිලෝම ක්‍රියාවක් තියෙනවා. එහෙනම් එකතු කිරීමට මොකද්ද තියෙන ප්‍රතිලෝම ක්‍රියාව? එහෙනම් අඩු කිරීම. අපි බලමු කොහොමද ඒක ප්‍රතිලෝම ක්‍රියාව වෙන්නේ කියලා.
අඩු කිරීම. අඩු කරොත් එකතු කිරීම. එකතු කිරීම. ගුණ කරොත් බෙදීම. බෙදුවොත් ගුණ කිරීම. දැන් මම පෙන්නන්නම් ඕගලන්ට මේක කොහොමද ප්‍රතිලෝම ක්‍රියාව බවට පත් වෙන්නේ කියලා. අපි සංඛ්‍යාවක් ගමුකෝ. 3. 3ට මම එකතු කරනවා 5ක්. සෝරි. ඔව්. 5ක්. 3ට මම 5ක. කීයද උත්තරේ? 8. දැන් ඔබ බලන්න මේ 8 අරගෙන දැන් 3ට කලේ මොකද්ද? 3ට කලේ මොකද්ද? 5ක් එකතු කරා. පහේ එකතු කිරීම පහේ ප්‍රතිලෝමය මොකද්ද? එකතු කිරීමේ පහේ ප්‍රතිලෝමය අඩු කිරීම පහ. එහෙනම් මං කියන්නේ එකතු කිරීමේ ප්‍රතිලෝමය අඩු කිරීම කියලා. අපි මේ 8න් 5ක් අඩු කරලා බලමු. 8න් මං 5ක් අඩු කරනවා. 8න් 5ක් අඩු කරාම කීයද? 3යි. ආ දැන් ඔබට පේනවා මෙන්න ආයි නැවත ඒ උත්තරේම ආවා. අපි ඉලක්කමකට යම්කිසි ගණිත කර්මයක් කරලා උත්තරයක් ගත්තොත් අපි ආයි ප්‍රතිලෝම ගණිත කර්මය සිදු කරාම ඒ ඉලක්කම අපිට හම්බ වෙනවා. ඒකයි මේ ප්‍රතිලෝම ගණිත කර්මයේ විශේෂත්වය. අපි බලමුකෝ තවත් එකක් උදාහරණයක්. බලන්න මේක. හොඳට බලන්න. අපි ගමු 4. ඔයා 4 3ෙන් වැඩි කරලා බලන්න. 12යි. ආ. දැන් 12 ගන්න. 12 ගන්න. ගුණ කිරීමේ ප්‍රතිලෝමය අපි මොකද්ද කිව්වේ? හොඳට මතක තියාගන්න. ගුණ කිරීමේ ප්‍රතිලෝමය බෙදීම 3. ආ දැන් 3ෙන් බෙදලා බලන්න මෙයා. කියද උත්තරේ 4යි. ඔන්න බලන්න ප්‍රතිලෝම ගණිත කර්මය කරාම නැවතීම පිළිතුරම ලැබෙනවා. අන්න ඒකයි අපි මේ ප්‍රතිලෝම ගණිත කර්මය පාවිච්චි කරන්නේ. එහෙනම් ඔබ මතක තියාගන්න ඕනේ. එකතු කරොත් අඩු කරනවා. අඩු කරලා තිබ්බොත් එකතු කරනවා. ගුණ කරලා තිබ්බොත් ප්‍රතිලෝම ක්‍රියාව බෙදීම. බෙදලා තිබ්බොත් ප්‍රතිලෝම ක්‍රියාව ගුණ කිරීම. මෙන්න මේක ඔබට හොඳට මතක තියෙන්න ඕනේ.